එතකොට මෙන්න මේ විදිහට අර යෙදීමක් එක දැන් මේ මේ යෙදීමක් කිසිම තුනක් නෙමෙයි යෙදීම ස්වરૂපයක් නේ මෙන්න මේ යෙදීම අනිත්‍යයි කියලා දකිනවා ඊළඟ විදීම අනිත්‍යයි කියලා දකිනවා හඳුනගැනීම අනිත්‍යයි කියලා දකිනවා සකස් වීම අනිත්‍යයි කියලා දකිනවා දැනගැනීම අනිත්‍යයි කියලා දකිනවා මෙන්න මේ ධාතු කියන ආරම්භණය ඉතින් දැන් මේ ධාතුනි විග්‍රහ කරලා පෙන්වන්නේ ස්වභාවයෙන් විග්‍රහ කරලා පෙන්වන්නේ මෙන්න මේ ස්වභාවය කියන ආරම්භණය එක හිත යමු වෙලා මොකද වෙන්නේ අන්න දැන් අර දැන් ස්වභාවයක් ආවේ මොකක් එක්කද ස්වરૂපයක ප්‍රකටත්වයක මේ හොයාගෙන යන වැඩපිළිවෙලදී දැන් මෙන්න මේක එක හිත යොමු වෙලා තියෙනවා. දැන් අන්න බලන්න මේ දැක්ම කියන කාරණාව එක අර සාමික විමුක්තිය කියලා හැම පෙන්නන්නේ. මෙන්න මේ වැඩපිළිවෙලකට යුක්ත වෙනවා. මේ ජීවිතයේදීමත් එක්ක. දැන් ඔන්නව කරන්න නැතුව තව කෙනෙක්ගේ වචනයක් එක ගැටිලා මොනවා හරි ප්‍රශ්න කියන්නේ හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? අර මමත්වයේ තහවුරු කරගන්න ඉදිච්ච කාරණාව ලැබීමක් බවට පත් කරගෙන මැනලා ඒ මැනීම එක ලැබගෙන මේ ජීවිතය ගත කරන එක. ඉතින් එහෙම අය එහෙම තියෙද්දි කොහොමද සත්‍යවාදී කියන්නේ කොහොමද සත්පුරුෂයයි කියන්නේ කොහොමද විවෘතයි අවංකයි සත්‍යවාදී කියන්නේ එහෙම වෙන්නේ නැහැ මේ බලන්න තව පෙන්නනවා ඔන්න යම් කිසි කෙනෙකුට දැන් කලින් පෙන්නුවේ ඇහෙන සද්දයක් එක දැන් පෙන්නනවා කයට ලැබෙන පහසක් එක අනිටු පහසක් ලැබෙනවා ඔන්න අනිටු පහසක් තමන් අකමැති දඬු මුගුරු වලින් හරි දුක් වේදනා මොනවා හරි දැන් අපේ ලෙඩක් දුකක් හරි මොනවා හරි කාරණාවක් එක්ක ඔන්න තමන්ට ලැබෙන අනිසි පහසක් එතකොට මේ අනිසි පහසක් එනකොට අපි මොකද කරන්නේ අයියෝ අමාරුයි මෙහෙසයි මෙහෙම එපා ගහන්න රිදෙනවා ඇඟ මේ මෙහෙම නේද යන්නේ අපි දැන් ජීවිතයේ ඇත්ත හොයන අයද මමත්වයේ එක මගේ වේදනාව නැති කරගන්න වේදනාවක් ඇතයි කියලා ගත්ත ඇතයි කියන වේදනාව නැති කරගන්න දැන් කරන දැන් ගලිලද්ද කරන්නේ හොඳට හිතලා බලන්න අපට අසනීපයක් ඇති වුණාට පස්සේ අපට හෝගාලා තියෙන එක අපට නැහැ මේ ජීවිතය ඇත්ත හොයන එක අපේ ජීවිතේ සම්පූර්ණයෙන් අර කය වෙනස් වෙනකොට හිතත් වෙනස් වෙලා කයත් විකෘති වෙලා සම්පූර්ණයෙන්ම ජීවිතේ සතුටක් භුක්ති දෙන්න බැරි වෙනවා ජීවිතේ මේ දහමත් එක යමු වෙන්න බැරි වෙනවා මොකද හේතුව අරකේ ලැබගෙන රිඳගෙන ඉන්නේ මමත්වයේ කියන එක එච්චරටම ප්‍රබලයි දැන් මෙන්න මේ විදිහට යමක් ලැබෙනකොට ඒකේ නම් මිහිමයි පජානාති වෙන්නේ දැන් බලන්න දැන් ඇඟට වේදනාවක් දැනනකොට ආයුධයකින් ගහලා දණු වලින් ගහලා කටු කැබලි වලින් ගහලා මොන හරි අසනීපයක් ඇදලා මිහිම එනකොට සෝ එවම් පජානාති ඔන්න පජානාති වෙනවා තතහ දැන් අපි හිතන්නම් පැත්තකට ලා භාවනා කරනකොට අපි මේක දකින්න ඕනේ කියලා නේද? එච්චරට පින්වතුනි අද සමාජයේ මේ දහමයි ජීවිතයයි දෙකක් කරගෙන මට දහම ලබා ගන්න ඕනේ නිවන් දකින්න සෝතාපන්නෙන්න ඔන්න ඔතින්පත් වෙලා මේ ජීවිතයේ යේදෙන කාරණායක බලන්නේ නේ. දැන් බලන්නකෝ දුක්ඛාර සත්‍ය විග්‍රහ කරද්ද ජීවිතයේ යෙදීමක් එක්ක ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක ඔක්කොම පැහැදිලි කරනවා. දැන් අපට එව්ව එපා. අම්මෝ ලෙඩ වෙද්දි නම් අපට බෑ ඒක කරන්න. වයසට යද්දි බෑ ශෝකේ. දැන් එව්ව බෑ. අපට පැත්තකට ගිහලා හොඳට ධර්මය අහගෙන ඉන්නකොට දැන් අපි යෙදීම කියලා දාගන්න හදන්නේ මොකද්ද? අපි මේ ජීවිතයේ යෙදීම කියන එක නෙමෙයි අර වෙනම ප්‍රණීත භාවයක් අපට ඕනේ. ඒ කියන්නේ ප්‍රණීත භාවයක් යෙදීමක අපි ඉන්නට ඕනේ. ඒක අපි ඉතුරුයි කරවීම කියලා. ඔතන නේද යන්නේ හදන්නේ. අපට ලෙඩක් දුහක් හැදුනාට පස්සේ වේදනාවක් එනකොට සිහියක් එක්ක අපි මේ දැකීමකට යනවද බලන්න. ඒකත් එක්ක අපට තියෙන බෙහෙත් හොයන එක විතරයි. අපි එතනින් එහා ඒ කියන්නේ ඉවසීම හුරු වෙන්නේ නැහැ. එතනින් එහා දැන් බලන්න ඔන්න මේකෙදි පැහැදිලි කරනවා මේ කාරණාවත් එක්ක ඉවසීම පිළිබඳ. ඔන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කයට ගහනකොට අතින් පයින් කැට කැබලි වලින් දරණු වලින් ගහනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කකචි උපම අවවාදේ සිහි වෙනවද? ලෙඩක් කාවට පස්සේ බෙහෙත් ටික හැරෙන්නේ නැහැ නේද? අකජිපු මොහවාදී ඔබතෝ කොහොමද තියෙන්නේ දෙන්නේ මේ අඩු දෙකක් තියෙන කියතක් දෙන්නේ දෙපැත්තකට වෙලා ඉරනකොට එහෙම ඉරනකොට ඒ දෙන්න කෙරෙහි මනස දූෂ කරගන්නේ නැත්තම් අන්න ඒක එයා තමයි මගේ අවවාසය කරන්නේ මනස දූෂ කරගන්නවනะ ඒ කියන්නේ හිත වැටෙනවනะ හැම වෙලෙම එයා මගේ අවවාද කරන්නේ නැහැ කියනවා. එතකොට අපට කායික වේදනාව එනකොට කවුරු හරි ගහලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා දනමුගුරු වලින් නැත්නම් අසනීපයක් ඇදිලා ඒකත් එක්ක එනකොට අපේ හිත ඒ එක්කම ඇදිලා යනවනම් හිත ඇදලනකොට ප්‍රීතියක් නැහැනේ. ප්‍රීතියක් නැහැ. හිත හැම වෙලෙම තියෙන මොකක් එකද? අර මුස්පේතුකම අයියෝ බෑ අමාරුයි. ඔකත් එකනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සතුටක් නැහැ ප්‍රීතිය. හැම වෙලෙම තියෙන්නේ දුක. ඇයි තමන්ට ඒක නැති වෙනවා නම් හොඳයි නැති කරගන්නම හැම වෙලෙම දඟලන්නේ ඒක යථාර්ථය හොයන්න යෙදීම යථාර්ථය හොයන්න යන්නේ නැහැ අර බලන්නකෝ මුලින්ම පැහැදිලි කරන්නේ දුක්ඛාර සත්‍ය විග්‍රහය දැන් යෙදීම ගැන ජරා මරණ ඔක්කොම පැහැදිලි කරානේ එහෙනම් යෙදීම සක්කායක් හැටියට මේක හොයන්න නේද දඟලන්න ඕනේ නැති දැන් හොයන්නද දඟලන්නේ අපි ඒක අයින් කරනවද දඟලන්නේ හොඳට හිතලා බලන්න එතකොට කකචුම් අවවාද සිහි කරනවද බලන්න
තකජුම් අවවාදේ අන්න සිහි කරන්න කියනවා. මනස අන්න දූෂ්‍ය වෙනවා නම් හිතේ පුංචි හරි දැන් සාමාන්‍ය ස්වභාවය තමයි දුකක් එනකොට පටිඝානුසය වැඩෙන එක. කායික දුකක් හෝ මානසික දුකක් හෝ මොනවා හරි හැකෙන පටිඝානුසයයි වැඩෙන්නේ. දුකක් භුක්ති විඳිනවා නම් පටිඝානුසය වැඩෙන්නේ. එතකොට මේ පටිඝානුසය වැඩෙනකොට ද්වේෂය පෝෂණය වෙලා යනවා. එහෙම නැතුව මනස දූෂ්‍ය කරගන්නේ නැති වෙනවා නම් අන්න බුද්ධ අවවාදේ. එතකොට එතෙක් බුද්ධ අවවාදේ කරන්නේ නැහැ. ආරද්ධං කෝපන මේ විරියන් අන්න දැන් මොකද එහෙනම් මම කරන්නට ඕනේ පටන් ගන්නට ඕනේ වීරිය හැක නොහැකිලුණු වීරිය පටන් ගන්නට ඕනේ. උපට්ඨිත සතේ අන්න හොඳට සිහිය පිහිටවා ගන්නට ඕනේ. ලැබසිරි සිහිය පිහිටවා ගන්නට ඕනේ. අන්න මොකද ඉන්නේ පස්සද කාය සිත සැහැල්ලු කර ගන්නට ඕනේ. දරතය අන්න පහ වූ දරතේ සිත සමාධිමත් කරගෙන අන්න අර එහෙම අන්න අර හිතෙහි කරනකොට මොකද වෙන්නේ? අන්න ඒ විදිහට උනාට පස්සේ ඕන කෙනෙක් ඕන දෙයක් වෙච්චාවි. අන්න මේ කයතල් දඬු වලින් වේවා අවියාවිද වලින් වේවා ඕන එකකින් වදිත්වා මට ප්‍රශ්නයක් නැහැ. මම බුදුන්ගේ බුදුරයන් වහන්සේගේ අනුශාසනාව කරනවා. අපට නම් අම්මෝ අමාරුයිනේ. අපට නම් ලෙඩක් දුකක් ආවත් පුංචි දෙයක් ආවත් ඇති. අපට අනුශාසනාවෙන් සිහියෙන් සතුටින් ප්‍රීතිවල මුදිත භාවයක් නෙමේ තියෙන්නේ. දුකක් දුම්නසක් එපා වීමක් විතරයි තියෙන්නේ. හොඳට බලන්න ජීවිතයේ පිළිබඳව අපේ දැක්ම මොකක්ද කියලා. මේ මොකකටද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ? සෝතපත්ති විනේතිනි දැක්ම ඇති කරන්න. ඉතින් ඒ දැක්ම ඇති කරන්න ඕන විදිහට චින්තනයක් අපේ ජීවිතයේ යෙදෙන්නේ නැත්නම් අපි කොහෙද බුදුදහමත් එක්ක හතාගෙන දහමත් එක්ක ඉන්නේ නේද? තසචි ආවසෝ බික්කුණු එවන් බුද්ධං දැන් මේ මෙහෙම බුදුන් අනුසරණය කරනකොට එවන් ධම්මං අනුසරතු එවන් සංඝං අනුසරතු උපේක්ඛා කුසල නිසිතා නසන්තසි. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක් සිහි කරනවා කියන්නේ බුදුන් අනුසරණයලු. අපට නම් බුදුන් අනුසරණය කරන්න අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්මත ඕවට ඕනේ නේ. ඔන්න අපි ලස්සනට 350 සාකච්ඡාවේදී ඒක ලස්සනට පැහැදිලි කරලා බෙන්නවා සැබෑම බුද්ධානුස්සතිය කියන්නේ මොකද්ද කියලා. ඒතර බුදුන් අනුස්සරණය කරනවා කියලා කියන්නේ ධම්ම අනුස්සරණේ සංඝුන් අනුස්සරණේ. දැන් අර පෙන්නපු අර ජීවිතයේ යෙදීමක් එක්ක අර සෝත සම්පස්සජා වේදනා ඊළඟට කකචුම ඕවාදේ මේවා සීකරන මොකද වෙන්නේ? අන්න අර ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවා නේද? දැන් බුදුන් දහම් සංඝුන් අනුස්සරණේ නෙමෙයි සැබෑම අනුස්සරණේ ඒක. හැබැයි ඔහොම කරනකොට දැන් කරනකොට නොකරන කෙනා කතා කරන්න දෙයක් නැහැ නේ. නොකරන කෙනාට තියෙන්නේ ගහණකින් බේරෙන්න නම් ලෙඩක් හදුනම බෙහෙත විතර නම්. නොකරන කෙනාට තියෙන්නේ යාට මොකක්වත් නැහැ. දැන් මේ තියෙන්නේ කරන කෙනාට. හොඳට තේරුම් ගන්න. අර විදියට සිහි කරන කෙනාට, අනුස්සරත කරන කෙනාට. එහෙනම් ලෙඩක් අසනීපයක් දුකක් ඇති වුණාට පස්සේ එදීමක් වුණාම කවුරු හරි ගහද්දි බඩින්දි එදීමක් වුණාම මේක සිහි කරනකොට ඒ සිහි කිරීම වැඩ පිළිවෙල බුද්ධ අනුස්සරණේ, ධම්ම අනුස්සරණේ, සංඝ අනුස්සරණේ. මේ සිහි කරන තැනදී උපේක්ඛා සහගතේ කුසල නිසිත ඉදී පිහිටන්නේ නැහැ කියනවා සිහි කරන කෙනාට. හොඳට තේරුම් ගන්න. සිහි නොකරන කෙනාට ගැන මොන කතාවදනේ? සිහි කරනකොට පිළිගන්නේ නැහැ කියනවා. සෝතෙහි සංවිජ්ජති. හැබැයි සිහි කරන කෙනානේ එයාට සංවිජ්ජකට ගන්නවා. අද අපට ජීවිතයේදී මේ හොඳට තේරුම් ගන්න මම ඔබට නිතර පැහැදිලි කරලා පෙන්නනවා. යම් කිසි කෙනෙකුට පුංචි හරි ධම්ම මාර්ගයට අනුගත වීමක් තියෙනවා නම් එයාට මේ දුකක් වේදනාවක් මොනවා හරි එද්දි ඉස්මතු වෙලා එන්නේ මොකද? ප්‍රඥාව. එහෙනම් එයාට ඉස්මතු වෙලා එන්නේ අර මොන වේදනාවක් ආවත් අර මේ සබ්බාසූතේ පෙන්නන ඉවසීම ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මරණ වේදනාව ඉදලා මොන වේදනාවක් ආවත් ඒකින් අර ගැටෙන ගතිය පෝෂණය කරන එක නෙමෙයි තියෙන්නේ. දුක පීඩාවක läග ගන්න ගතිය නෙමෙයි තියෙන්නේ. බුදුන් දහම සඟුන් අනුස්සරණේ. ඒ අනුස්සරණයට කෙනෙකුට ඔන්න උපේක්ෂාව පිටන්නේ නැහැ කියනවා. එතකොට මොකද යාට සංවේයකට ගන්නවා? සිහි කරන කෙනාට, සිහි නොකරන කෙනාට කොහොම සංවේයකට ගන්න දෙයක් නැහැ නේ. එයාට තියෙන්නේ වෙන මොනවාරි කරන්න. සිහි කරන කෙනාට අන්න සංවේගයක් හට ගන්නවා. මට අලහබයක්මයි, මට නොලැබීමක්මයි, මට නපුරු ලැබීමක්මයි. මම බුදුන් දහම් සංගුණ සිහි කරද්දී මම මේ කුසල ස්වභාවයේ යුක්ත භාවයේ උපේක්ෂාව පිටන්නේ නැහැ නෙවෙයි කියලා අන්‍යයට ඇති වෙනවා. සේතා අපි ආවුසු හරියට මේ වගේ කියනවා. ලේලිය මාමණ්ඩිය දැකලා සංවේගයටපත් වෙනවා වගේ. කොහොම වෙනවද බලන්න. හොඳට හිතලා බලන්න. දැන් සිහි කරන්නේ නැත්නම් කොහොමවත් වෙන්නේ නැහැ. ලේලිය මාමණ්ඩිය දැකලා සංවේගයටපත් වෙනා වගේ බුදුන් දහම් සංගුන් සිහි කරාදී කියන්නේ කායික දුකක් වේදනාවක් එද්දි නැත්නම් අර බාහිරින් ප්‍රශ්නයක් එද්දි දැන් ඕකනේ ප්‍රධාන ජීවිතේ අපිට දැනෙන ගති ඒකයි ওই කරුණ එක්කම පෙන්නන්නේ. දැන් අපි ඕවයි කොහේ ගිහිල්ලා පස්සේ වෙන අවස්ථාදි කරන්නේ නේ. එතකොට මෙන්න මේ කාරණා සිහි කරනකොට මට උපේක්ෂාව පිටන්නේ නැහැ කියලා සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා අන්න බුදුන් දහම් සංගුන් සිහි කරනවා. එතකොට ඒක මට අලාභයක් කියලා ඔහු මෙහෙම සංවේගයකට පත් වෙනවා. හරියට අර කොයි වගේද මාමණ්ඩිය දකින
ලේලියවගේ හොඳට තේරුම් ගන්න ඔය විදිහට ඉදෙනවා බලන්නේ කෙලෙසයක් එනකොට කායික දුකක් කායික වේදනාවක් අසනීපයක් ආවහම යසනීපයක ගැටීමක් දුක් වේදනාවක් ඒක අනේක නිවේද තියෙන්නේ බුදුන් දහම සම්ගුන් සිහි වෙනවද කියන්නේ ඒ සිහි කරනවා කියන්නේ ධර්මපරියායක යොමු වෙන කාරණාව සද්දයක් ඇහෙනකොට කවුරු හරි බයිනකොට හොඳට තේරුම් ගන්න ඊළඟට පහදගෙන තසචේ ආවසෝ බික්කුණු එවා බුද්දන් යම් කිසි විදියකට මේ විදියට බුදුන් දහම සම්ගුන් සිහි කරනකොට අන්න අර උපේක්ෂාවේ පිහිටනවා කුසල නිසිත උපේක්ෂාව පිහිටනවා සෝතේන අත්මනෝහු තමන්ට බොහෝ තමාට බොහෝ දයක් කරගත්තා වෙනවා එපමණකින් මෙත්තාවතාවක ආවසෝ බික්කුණු බහුකතම් බොහෝ දයක් කළා වෙනවා ඔන්න වැඩ පිළිල සිදුවෙන හැටි ඈ දැන් ඔන්න පටවි ධාතු මුල් කරගෙන ධාතු ස්වභාවයක සාරිපුත් උත්තමයන් වහන්සේ මේ ස්වરૂපය ප්‍රකට වෙන කාරණාවේ මේ ප්‍රකටත්වයේ සියුම් කරුණ මුල් කරගෙන මේ ජීවිතයේ දීමත විග්‍රහ කරා දැන් මම ඔබට නිතරම පැහැදිලි කර මම හිතන්නේ 253 සාකච්ඡාවේදී අවසාන හරියේදී පැහැදිලි කරලා පෙන්නනවා අර දුරකථනේ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කතා කරලා දුරකථනේ පාවිච්චි කරන එපා කියන කාරණාවෙක නොයෙදෙන ගතියක් එනවනක සක්කා නිරෝධයකට යොමු වෙනවා කියලා ඒ සක්කා නිරෝධයකට යොමු වෙන ජීවිතයේ දීමක් එක්ක අර ඉගෙනගත්ත පදයක් ගලපන එකට නෙමෙයි ජීවිතයේ දීමේ කටයුත්තක් එක්ක. එතකොට මේ ජීවිතයේ දීමේ කටයුත්තක් එක්ක අපි සම්පූර්ණයෙන් අනුගත වෙනවා නම් කල්‍යාණ මිත්‍රයෙකුට ගුරුවරයෙකුට අන්න එතනයි ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා තමයි මේ සාරිපුත් උත්තමයන් වහන්සේ මේ ජීවිතයේ දීම අරගෙන මේ පැහැදිලි කරලා පෙන්නන්නේ. නැත්තම් අරක නිකන් ඔහේ තියෙන වචනයක් විතරනේ. ඉතින් ඒක සාධාරණයි මහා ප්‍රඥයෙකුට ඇහිච්ච ගමම අවබෝධ කරනවා. එහෙනම් මෙලහට ඔක්කොම කට්ටිය දාර්ශනීය සවිසුද්ධ වෙලා ඇයි ඒ ධර්මපරය ඇහිලා අවබෝධ කරගන්න එපේ. ඒ එහෙම වෙන්න අසාමාන්‍ය ප්‍රඥාවක් වන උපතිත පරිද්වාජ කියලා බාහි දාරු කීරිලා පුක්කුසාතිලා වගේ. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. දැන් ඊළඟට පැහැදිලි කරනවා ආපෝ ධාතුව මුල් කරගෙන. ඒ විදිහටම පැහැදිලි කරනවා කතමෝචාවුස ආපෝ ධාතුව මොකද්ද ආපෝ ස්වභාවය කියන්නේ. ඒකත් ආධ්‍යාත්මික බාහිර කියලා විග්‍රහ කළා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? යං අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදීන්න ආධ්‍යාත්මී කියන ඒ වැගිරෙන ස්වභාවය, ඒ උපාදානීන් යුක්ත භාවය ඒ තමයි පෙන්නනවා සේතිදන් කොයි වගේ දේවල්ද පිත්තන් සෙම්මන් පොබ්බෝලෝ හිතන් සේදෝ මේදෝ අස්වසා කියලා සිංහහණි කලසිකා මුත්තන් මේ ලේ සැරව සොටු ආදී මෙන්න මේ කාරණා ඒ වැගිරෙන ස්වභාවය ඒ වගේම යංවා බණඤ්ඤම් පිකින්ච ආජත්තම් පච්චත්තම් ආපෝ ආපෝ තවත් මොනවාදී ආධ්‍යාත්මික ඇද්ද ආපෝ ස්වභාවය. එතකොට ආපෝ ස්වභාවය කියන කාරණාවේ විග්‍රහය හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. ඒ පෙන්නලා ඒක උපාදීන ස්වභාවය කියන එක තමයි හොඳට තීරු කරගන්නේ. ඉතින් මෙහෙම දකිනකොට ඒ අනුගත වීමත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? අන්න අර වින හොයන කාරණාවලට යෙදෙන්නේ නැහැ. ඥානයක් ඇටියෙට මේ බාහිර ආධ්‍යාත්මික ආපෝ ධාතුව හිමමයි කියලා තන් නේතම් මම කියන දැක්මත් එක්ක යුක්ත වෙනවා. එතන මෙන්න මේ විදිහට ආපෝ ධාතුවේ ලැබන ගැනීමත් එක්ක මොකද වෙන්නේ? අන්න ආපෝ ධාතුවෙන් චිත්තං විරාජයති වෙනවා. ඔන්න ඊළඟට පැහැදිලි කරනවා යම් කිසි කාලයක් එනවා මේ බාහිර ආපෝ ධාතුව කිපුණාට පස්සේ මේ ගම් නියම් ගම් ඔක්කොම යට වෙන. ඒ වගේම යම් කිසි කාලයක් එනවා බොහෝ අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ ආපෝ ධාතුව සම්පූර්ණයෙන් හිඳිලා යනවා අඩුම තරමේ ගවයෙකුට වතුර ඉතුරු වෙන්නේ නැති වෙන තරමට මහා මොහොතක් හිඳිලා යනවා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මෙන්න මේ වගේ මේ මහා ආපෝ ධාතුව විනාශ වෙනවා. දැන් මේ පෙන්නන ප්‍රකටත්වයේ ඉදිරිපත් කර කර යෙදීමක වැඩපිළිවෙලේ මේ අනුගත වීම මේ දැක්ම ඉස්මතු කළ තීරු කළ පෙන්නන්නේ. මොකද නැත්තම් වෙන වචන ටිකක් විතරක් නෙවෙයි ධර්මයේ. ධර්මයේ වෙන වචන ටිකක් විතරක් නෙවෙයි යෙදීම. ඒ නිසා තමයි අර උපමා ටික වෙන්නන්නේ. ඊළඟට පෙය්‍යාලා දාලා අර ටික ඔක්කොම පෙන්නනවා. ඒ තමයි යම් කෙනෙකුට දැන් ඒකේ පෙන්ලා පෙන්නන්නේ කණ්ඩ සද්දයක් ඇහෙද්දි. ඇඟට වේදනාවක් දැනෙන්නේ. ওই දෙක පෙන්නන්නේ එතනත්. ඇඟට වේදනාවක් දැනද්දි කණ්ඩ සද්දයක් ඇහෙද්දි. ඇයි අර යෙදීමේ හොඳම ප්‍රකටත්වය ඕන කෙනෙකුට බලන්න මොනවා හරි තමන්ගේ විරුද්ධ වචනයක් කිව්ව ගමන් බැන්න ගමන් ගැටෙන්න එකනේ වෙන්නේ. ඊළඟට ඒ කියන්නේ තමන් අකමැති ඉදිරි යමක් කරපු ගමම වෙන්නේ ගැටෙන්නේ. අර දුක්ඛතා සූත්‍රයේදී පැහැදිලි කරලා පෙන්නුවා අපි. ඊළඟදී පැහැදිලි කරපු. ඒ කියන්නේ එච්චරට තියෙන්නේ මොකද වෙන්නේ? තමන්ගේ රාමුව, ඒ කියන්නේ තමන්ගේ රාමුවනේ එක අසත්පුරුෂකම සත්‍යවාදී නැතිකමත් එක්ක ඒ තමන්ගේ රාමුව එක වුණාම ගැටීමක් එන්නේ. අඩෝ තරමේ දුක්ඛතා සූත්‍රයේ සමහර වෙලාවට ඒකට ගැටීමක් වෙනවා. ඇයි? ඇයි මේ සූත්‍රය ඉදිරිපත් වෙච්ච කාරණුව වලට අන්න ශ්‍රද්ධාවට හානියන්නේ. ඒ කියන්නේ ඇතුලේ සිවුම් වෙන්නේ. ඒ සියුම් එන්නේ කුමක් නිසාද? සත්‍යවාදී සත්පුරුෂ භාවය නැති නිසා. එතකොට එහෙනම් මේ පෙන්වන ජීවිතයේ සැබෑම ප්‍රකට භාවයක පෙන්වන ජන කණ්ඩ සද්දයක් ඇහෙන කාරණාව එක්ක අර කලින් කියපු විග්‍රහයෙන් පෙන්නනවා. ඒ වගේම කායට දැනෙන පහසක් එක්ක කචුපම ඕවාදයක් එක්ක පෙන්නනවා. ඉතින් බලන්න කායට දැනෙන දුක් පහස එක්ක අපි කරන්නේ බුද්ධ ධම්ම සංඝ අනුසරණයද නැත්නම් මොකද්ද? හොඳට තේරුම් ගන්න. ඒ බුද්ධ ධම්ම සංඝ අනුසරණය කියන මේ ප්‍රායෝගික ප්‍රතිපදාව කරද්දී උපේක්ෂාව හිත පිහිටන්නේ නැහැ කියලා පෙන්නන. අපි නිකන් ඔහේ කනට සද්දයක් එනකොට ඒක මග හරින්න නම් දඟලන්නේ ඈ. දැන් අපි හැම වෙලෙම අර අවවාදයකට කැමති නැති බවක් නම් ජීවිතේ තියෙන්නේ.
ඊළඟට අපට හැම වෙලෙම ලෙඩක් දුකක් එනකොට අපි හැම වෙලෙම අපි එක වෙලා තියෙන වේදනාව නැති කරගන්න එක නම් එක වෙලා තියෙන අපට හැම වෙලෙම මොකක් හරි බෙහෙතක් හොයන එකම නම් එක වෙලා තියෙන හැම වෙලෙම අපේ ජීවිතයේ මේ දුක නැති කරගන්න එක නම් පිරිසිදු හොයන කාරණාව එක්ක මේ බුද්ධ අවවාද සීකරණ එක නෙවෙයි නะ ඉතින් ඔහුට අර අනුස්සරණේ කියන එක නැහැ නේ ඉතින් අනුස්සරණේ කරද්දී උපේක්ෂාව පිට නැති එකක් මෙතන පැහැදිලි කරන්නේ අනුස්සරණේ නොකරනව නම් මොන උපේක්ෂාවක්ද කිසි දෙයක් දෙන්නේ නැහැ ඒතර අනුස්සරණේ කරද්දී උපේක්ෂාව පිහිටන්නේ නැහැ උපේක්ෂාවේ නොපිහිටනකොට මොකද වෙන්නේ අන්න යාට සංවේගයක් ඇති වෙනවා හරියට මාමණ්ඩිය දකින්න ලේලි වගේ බලන්න ඒ විදිහට ජීවිතේ යෙදෙනවද බලන්න මේ ප්‍රායෝ මේ 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 සෝතාපට්ටි ඵලයේ විනීත කරන කාරණා මේ කතා කරන්නේ එතකොට මෙහෙම ජීවිතයක් අපේ ජීවිතේ දෙනවා සංවේගයකට පත් වෙනවද තමන් තවත් මමත්වයට හවුල් කරගන්නවද සංවේගයට එනවද සංවේගයට ආවනම් සංවේගයත් එක කරන්නේ එතනින් ඉහළට ඒක මේ වර්ධනය කරගන්න දකලන එක දැන් අද අපි සංවේගය ආවට පස්සේ දැන් සතර ස්ථාන දැකලා බුදුරණ සංවේගය ඇති කරගන්න කියන සංවේගය කියලා කියන්නේ ඒ ස්ථාන දැක්කට පස්සේ මම මට තාම මේක කරගන්න බැරුණානි කියන අර තමන් උත්සුක වෙන එක හතර ස්ථාන දෙකලා ඊළඟට ওই සංවේග ඇති කරන ගොඩාක් අවස්ථා තියෙනවා මෙතන සංවේගයක් ඇති වෙන එකක් තියෙනවා ඒතර මෙන්න මේක එක්ක ජීවිතේ කටයුතු දෙනවද නැත්නම් අපිට වෙන මොනව හරි ජීවිතේ කටයුතු දෙන්නේ හොඳට තේරුම් ගන්න දැක්මින් යුක්තව ජීවිතේ කටයුතු කොහොමද දෙන්නේ කියලා එතකොට අන්න ඒ දෙරේ උපමා ටිකම පැහැදිලි කරලා ආපෝ ධාතු එක පැහැදිලි කරනවා. ඉතින් මෙහෙම උපේක්ෂාව අන්න පිළිතන එක පැහැදිලි කරනවා. එතකොට යා බොහෝ දේ කරගත්තා වෙනවා. ඊළඟට ආයෙ පැහැදිලි කරනවා ওই විදිහම තේජෝ ධාතුවත් ආධ්‍යාත්මික බාහිර කියලා ඉදෙනවා. මොකද ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන්නේ අන්න එතනත් පෙන්නනවා. මේ ඇතුළත තියෙන උණුසුම් ස්වභාවය පැහැදිලි කරනවා. ඒ වගේ තවත් යමක් කියන්නේ ඒ සියල්ලක්ම ආධ්‍යාත්මික තේජෝ ධාතුව රූපාදීන ස්වභාවය එක්ක. එතකොට මෙන්න මේක යථාර්ථ වශයෙන් ඒ විදිහට චින්තනයේ මෙහෙවිලා දකිනකොට අන්න මේ දෙකම බුදු තේජෝ ධාතුම එක දකිනවා. ඊළඟට දැන් අර කිත්තරනවා 10 ආරම්භනේ කලින් එකේ පෙන්නවා වගේ අර ධාතු කියන කාරණාවත් දැන් ඒ ස්වභාවයේ ස්වરૂපයේ එක්කේ දැක්ම ස්වභාවයට යොමු වෙනවා. මේකෙත් තේජෝ ධාතුත් එකම පෙන්නනවා. අර විදිහට තේජෝ ස්වභාවය දකිනකොට අන්න නේතම්මම නේසෝමස්මින මේසවත්තාති කියලා දැක්මත් එක්ක සිත ඒකෙන් වෙන් වෙනවා. ඒකටත් අර බාහිරින් උපමාවක් පෙන්නනවා. මේ තේජෝ ස්වභාවයේ ඒ කියන්නේ ගින්න ඉන්නේ ගතිය ඒකෙන් පුළුවන්කම ලැබෙනවා මුළු ගෙවල් ගම්මාන මේ සියල්ලක්ම පුච්චලා දාන්න. හැබැයි යම් කාලයක් එනවා කිසිදු විදියකින් මේ කුරුළු පියාපතක්වත් අකුලන්න බැරි තරමට ගින්නක් ඒ කියන්නේ තේජෝ බවක් එන්නේ නැහැ කියලා. එතකොට තේජෝ ස්වභාවයේ බාහිර එක එච්චර නැති වෙලා අනිත් වෙලා යනවා නම් ආධ්‍යාත්මික ගැන කවර කතාවක්ද මේ ඉන්න අයත් එක්ක දැන් අර ජීවිතයේ එදීමේදී මේ ඉස්මතු කර කර පෙන්නන මේ අමුතු එකක් නෙමෙයි පෙන්නන්නේ. ජීවිතයේ එදීමත් එක්ක ඉස්මතු කර කර හැබැයි අර චින්තනයේ අමංගත 353 සාකච්ඡාවේ ලස්සන පැහැදිලි කරා මොන විදියකට ගියත් චින්තනයේ දකින විදිය එක්ක ඒදී බලන්න ඕනේ. ඒ දකින විදිය එක්ක ඒදී බැලුවේ නැත්තම් ඇත්තට මේ සාකච්ඡාව අහපු වයිට මේ ගොඩක් හොඳට යොමු වෙන්න පුළුවන්. මම හිතන ඔක්කොම අහලා ඇති. මොකද ඕනකම තියෙනවා නම් අහනවනේ. එතකොට ඒ එක්ක යොමු වෙන තැනදී අන්න එයාටයි මේ වැඩ පිළිවෙල පෙන්නන්නේ. වෙන කෙනෙකුට එහෙම නෙමෙයි. ඒ දකින්න දැක්මත් එක්ක. එතකොට මෙන්න මේ විදිහට දකින්න දැක්මත් එක්ක ජීවිතයේ ඉදීමේදී අර උපමාව ආරම් පෙන්නනවා. මොකද අර බාහිර සම්පූර්ණයෙන් ගිනි ගන්න එක ඒක කුරුළු පිහාටක් ගිනි ගන්න බැරි මට්ටමට පත් වෙනවා කියන්නේ එහෙනම් ආධ්‍යාත්මික තේජෝ ධාතුව ගැන කවර කතාවද කියලා ওই විදිහට පැහැදිලි කරලා අන ජීවිතයේ ඉදීම තවත් ඉස්මතු කර කර පෙන්නනවා. සද්දයක් ඇහෙද්දී ඒ සද්දේ ගැන හිතන විදිය අපි කලින් පැහැදිලි කරපු විදියටම පෙන්නනවා. ඊළඟට කායට පහසක් දුකක් වේදනාවක් දැනෙද්දී හිතන විදිය කකජුම වාදයත් එක්ක. ඉතින් මෙහෙම බුදුන් දහම් සඟුන් අනුසරණය කරද්දී උපේක්ෂාවෙන් නොපිහිටීම ගැන කතා කරනවා. බුදුන් දහම් සඟුන් අනුසරණය කරද්දී උපේක්ෂාවෙන් නොපිහිටීම. එහෙම නොපිහිටිනකොට අන සංවේගය ඇති වෙනවා මාමණ්ඩිය දකින ලේලිය වගේ. එතකොට එහෙනම් ඔන්න ඔය වැඩපිළිවෙලක් ජීවිතයේ දෙනවා. දැන් ඒ අනුසරණය කරද්දී දැන් අද ගොඩක් වෙලාවට ඒක කියන්නේ ප්‍රායෝගිකව අපි තුලින් වෙනවද කියලා බලන්න. මේ දහම කියන එකේ වැදගත්කම එච්චර ලැබිලා තියෙනවද කියලා බලන්න. ඒක හොඳට බැලුවොත් තමයි පින්වතුනි අපට අවංක භාවයේ තවදුරටත් ප්‍රකට කරගෙන විවෘත් භාවයත් එක්ක මේ දහම්මකට යන්න පුළුවන්. ඊළඟට ඒ විදිහම ඊළඟට පැහැදිලි කරනවා වායෝ ධාතුවත් ඒකත් ආධ්‍යාත්මික බාහිර කියලා විග්‍රහ කරලා අර ආජ්‍යත් පච්චත් කියන කාරණාවත් එක්ක උපාදීන බවෙන් විග්‍රහ කරනවා උද්දංගම වාද අදෝගම වාද ආදී වාත විග්‍රහ කරලා තවත් යම් කිසි දෙයක් ඇද්ද වායෝ ධාතු ඒ සියල්ලක්ම ආධ්‍යාත්මික වායෝ ධාතුවයි කියලා පැහැදිලි කරනවා. මේ දැක්මෙන් යුක්ත ස්වභාවය කතා කරනකොට මේ වායෝ ස්වභාවය දෙකම හුදු වායෝ ස්වභාවයක්මයි කියලා කතා කරලා අන්න යථාර්ථ වශයෙන් නේතමම නේසමස්මි මේසෝ අත්තාදි කියලා දකිනකොට මගේ නෙමෙයි මම නෙමෙයි මම මගේ ආත්මය නෙමෙයි කියලා මේ යථාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් දකින තැනදී මොකද වෙන්නේ සිතේකින් වෙන් වෙනවා. අන්නේ කාරණාව එක්ක පෙන්නවා විග්‍රහයක් අරගෙන මොකද්ද ලෝකේ විග්‍රහය කරන අර දැක්මත් එක්ක ලෝකයේදී මේ විග්‍රහය ආරම්භ පෙන්නවා.
වායු ධාතුව යම් කිසි දවසක කිපෙනකොට මේ ගම්මාන නියම් ගම් ඔක්කොම විනාශ කරලා දානවා. හැබැයි යම් කිසි කාලයක් එනවා මේ වායු ධාතුව කිසිදු විදිහකින් ඒ කියන්නේ තන අග සැලෙන්නේ ඒ කියන්නේ කන කොලයක් සැලෙන්නේ චිතරමට නැසීලා යනවා. අන්න ඒ ඒ මහත් වූ වායු ධාතුව එහෙම නැති වෙනවා නම් ආධ්‍යාත්මික වායු ධාතුව කොහොමද කියලාන්නේ විග්‍රහ කරලා බුදුරණවහන්සේ ලස්සන්ට පෙන්වා දෙනවා ජීවිතයේදීමත් එක්ක ඒ කාරණාව දකින්නට. ඊළඟට පෙයාල ඒක දිගහැරලා පෙන්වනවා හරියට මේ දැන් මේ ජීවිතයේ දැන් ජීවිතයේදීමත් කතා කරන්නේ අර දැක්මෙන් යුක්තව ජීවිතයේදීමේදී අන්න කණ්ඩ සද්දයක් ඇහෙනකොට කෙනෙක් බයිනකොට ඇඟට වේදනාවක් දැනනකොට ගහනකොට නැත්තම් අසනීපයක් කරන මොනවා හරි කාරණාවක් එක්ක අන්න බුදුන් දහම සමඟ අනුසරණය කරන හැටි කකචූප අවවාද එහෙම සිහි කරන හැටි. ඒකට එහෙම කරද්දී ආධ්‍යාත්මී සිත පිහිටන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒකින් සංවේග ගැටි කර ගන්න හැටි පෙන්නනවා. දැන් බලන්නකො පිහිට නැතුනහම සංවේග ගැටි කර ගන්නවා. ඒ අනුසරණය කරද්දී බලන්න ජීවිතයේදී මේ දොක කරනවාද කියලා. නැත්තම් අපි මේ ධාතු විභංග මේ මහත්බල සූත්‍රය ඉගෙන ගත්තා. අනේක යෝගියෝ ඉන්නවා මේ ජීවිතයේදී එදීමත් එක්ක මේ සූත්‍රෙම තියෙනවා ඒ කාරණාව. ඒකත් එක්ක නෑ. සූත්‍රය ඉගෙනගෙන. ඒක ඉතින් සූත්‍ර තියෙනව නැති. හැබැයි ජීවිතයේදී මේ දේ කරන්නේ නෑ. හොඳට බලන්න ජීවිතයේදී මේ දේ කරනවද කියලා. එහෙම වුණොත් පින්වතුනි ප්‍රීති ප්‍රමුදිත භාවයක් ඉන්නේ. අර දුක්ඛතා සූත්‍රය පැහැදිලි කරේ. ප්‍රීති ප්‍රමුදිත භාවයක් එක්ක පුදුමාකාර හතුටක් ලැබෙනවා. ඒකයි පින්වතුනි සැබෑවටම අර බොජ්ජංගාදී පිරිත් දේශනාත්, කියන්නේ මේ ධර්ම ඉස්මතු වීමත් එක්ක මේ බාහිරට විනාශකමකට පවා එක බලපානවා. බාහිර විනාශකමකට, කියන්නේ කයේ විනාශකමකට පවා ආධ්‍යාත්මික ප්‍රීතිය බලපානවා. එච්චරට ප්‍රබලයි. එච්චරට ඒ කාරණාව එක්ක දහමත් එක්ක අනුගත වෙනකොට සිදු වෙනවා. ඒ නිසා තමයි ප්‍රතිපදායි යුක්ත වෙනකොට අර ලස්සන සූත්‍රයක් සංගීතනිකයකේ තියෙන්නේ ලස්සනයි කියලා භික්ෂු මූණෙල්ලගෙන නැහැ කියලා. අතීතං නාන සෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්න පසිදති. ඇයි බුද්ධ ධම්ම සංඝ අනුස්සරණය කරනවා සංවේග ඇති කරගන්න උපේක්ෂාවට පත් නොවුනොත් අන්න මාමණ්ඩ දකින්න ලේලිය වගේ එච්චර ප්‍රතිපදාවක් තියෙනවා. සත්පුරුෂ අයට විවෘත අවංක සත්‍යවාදී අයට. එතකොට මෙන්න මේ විදිහට ඒ කාරණා ටික පැහැදිලි කරනවා. ඊළඟට මේ විදිහට අන්න සංවේගයට පත් වෙනවා. නැත්නම් ඊළඟට සිහි කරද්දී යන්න දාතාරම්මණයට. කියන්නේ දැන් මේ ඒකේන ධාතු දාතාරම්මණය කියන්නේ දැන් මෙතන වායෝ ධාතු එක්කනේ පැහැදිලි කරේ. ඒතකොට ඒ ස්වરૂපයේ ප්‍රකට වීම කියන ආරම්මණයේ හිත යොමු වෙනවා. එතකොට මේ යෙදීම සම්පූර්ණයෙන් ඒ හැම කරණක් එක්කම පැහැදිලි කරනවා. ඒ පස්සය කියන කාරණාව, යෙදීමක් කියන කාරණාව, ඒ ස්වરૂපේ ප්‍රකට වීම, අනිත්‍ය වශයෙන් ඊළඟට සංඥාව, වේදනාව, සකස් වීම, මේවා සියල්ලම අනිත්‍ය වශයෙන් දකිනවා කියලත් පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට දැන් මේ විදිහට ඔන්න ඒ කයට ලැබෙන දුක් වේදනාව සහ කනට ඇහෙන දුක් වේදනා සද්දයත් එක්ක එහෙම සීකරගෙන යනකොට ඒ කරුණ ටික පැහැදිලි කරලා ඉවර වෙලා දැන් මේ ස්වરૂපයම ඉස්මතු කර කර පෙන්වන්නේ දැන් හරිම තීරුව කරලා පෙන්වන්නේ දැන් මේ ස්වરૂපය දැන් අර දැන් දැක්මේ විග්‍රහය ජීවිතයේදීමත් එක්ක මේ ස්වરૂපය හොඳට ඉස්මතු කරලා පෙන්වනවා. සේතාපි ආවුසෝ ඊළඟට ඒකත් එක්කම පෙන්වනවා. හරියට මේ තනකොළ ඊළඟට වැල් ලී මැටි නිසා අවකාශයේ තියෙන ඒ කරුණු ඔක්කොම එකතු කරාට පස්සේ අවකාශයේ තියෙන කාරණාවට ගෙය කියලා විවහාර කරනවා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ඇට නහර මස් මෙන්න මේවා ටික එකතු වුණාට පස්සේ මේ අවකාශයට ඒ කරුණු ටික එකතු වුණාට පස්සේ අනරූපය ස්වરૂපයයි කියන විවහාරයට යනවා. දැන් ආකාශයේ කාරණාව එකතු වුණාට පස්සේ දැන් බලන්න මේ කෙනෙක් ඉන්නවා තියෙනවා ඒ කතා නෑ. දැන් අර මමත්වේ මමායනේ තියෙන සම්පූර්ණ එකත් එක්කමනේ. ඉතින් මෙන්න මේ විවහාරයක් ස්වરૂපයක් කියලා අන්න විවහාරයකට යනවා. ඔන්න ඔය කාරණා ඉස්මතු කරලා පෙන්නනවා. දැන් මෙන්න මේ විදිහට ජීවිතයේ යෙදීමක් එක්ක ඔය වැඩපිළිවෙලට යොමු වෙච්ච කෙනෙකුගේ දැක්ම විග්‍රහය තව තවත් ඒක තීරවකරනද මේ අනුගත වීමත් එක්ක ඔන්න පැහැදිලි කරනවා. අජ්ජත්තිකංච ආවසෝ චක්කුන් අපරිබින්න. දැන් මේ ස්වરૂපයක් ඉස්මතු වීම පිළිබඳව යෙදීමක ස්වરૂපය ස්වභාවයෙන්ම ප්‍රකට කර කර පෙන්වෙ මොකක්ද මේ ස්වභාවය කියන්නේ කියලා. අන්න එතකොට ඒ කාරණා කියන්නේ මේ පිරිසිදු හොයන කෘත්‍යයත් එක්කනේ පෙන්වෙ වැඩපිළිලක් එක්කනේ පෙන්වෙ. මෙන්න මේ ඇස කියන කාරණාව අපරිබින්නම් සිඳිලා නැතුව තියේදී බාහිර රූපත් එන්නේ නැත්තම් නෝචේ තජ්ජෝ සමන්නාහාරෝ. අන්න එයින් හටගත්න මේ සමන්නාහාර භව යෙදෙන්නේ නැහැ. හැබැයි ඊළඟට පෙන්නනවා ඊළඟට විඥාන එයින් හටගන්නා එයින් හටගැනීමේ විඥාන භාගයේ විඥාන ස්වභාවයේ පහළවීම වෙන්නේ නැහැ.
එවගේම ආධ්‍යාත්මී අජ්ජත්තිකං චක්කුං අපරිබින්න ආධ්‍යාත්මික හැ විනාශ වෙලා නැහැ බාහිර රූපත් ඇවිදිල්ල හැබැයි නොචේ තජ්ජෝ සමන්නාහාර හෝති එයින් හටගත්තේ සමන්නාහාරේ ඒ කියන්නේ එයින් හටගත්තු ඒ ස්වභාවය ඒ හට ගැනීමේ ස්වභාවය දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද හට ගැනීමේ ස්වභාවයක් බව කුළු ගන්නලා පෙන්වන්නේ එතකොට ඒ එයින් හට ගැනීමේ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ නේවතාව තජ්ජස විඥාන බං අන්න දැන ගැනීම කියන ස්වභාවයක් එයින් හට ගන්නව දැන ගැනීමේ ස්වභාවයක පහළවීමක් වෙන්නේ නැහැ දැන් එහෙනම් ඒ ඒ කියපු කාරණා තුලදී දැන් මේ පෙන්නපු පරියාය දෙකක් තියෙනවා. ඒ පෙන්නපු පරියාය දෙක තුලදී යම් ස්වરૂපයක ප්‍රකට වීම විග්‍රහයක් කතා වෙලාද? නැහැ. දැන් අපට ඔය කාරණාව මේ න කියන දේ අපට වෙනම ස්වરૂපයක් ප්‍රකට වෙලා අපට ලැබෙනවා නම් දැන් ඒක ප්‍රශ්නයක් නේද එහෙනම්? ඒ කියන්නේ පහළ නොවන ස්වરૂපයක් ඇදිලා. එහෙම වෙන්න බෑනේ. එතකොට දැන් මේ පෙන්වන්නේ මොකද්ද අර හිතන ක්‍රමයට දැන් හිතන ක්‍රමයට ඔය කාරණාවෙක යමු වෙනකොට තමන්ගේ මැනීමකින් යන්නේ නැහැනේ දැන් අපි තමන්ගේ මැනීමකින් ගිහිල්ලානේ මේ කාරණාවට යන්නේ නැහැ නේද ප්‍රශ්නේ තියෙන්නේ හිතන ස්වභාවයේ එක මේ ස්වરૂපයේ ඉස්මතු වීමයි මේ පැහැදිලි කරන්නේ ඥානයකින් යුක්ත භාවයේ සංකල්පයකින් නෙමෙයි ඥානයකින් යුක්ත භාවයේ ආධ්‍යාත්මික ඇහැ ඔන්න ඊළඟට පැහැදිලි කරනවා යම් මේකෙන් අවත්නේ මේ ආධ්‍යාත්මික ඇහැ බිරිහෙන්නේ නැතුව මේ බාහිර රූපත් එනවා ඊළඟට තජ්ජෝච සමන්නා ඒ ඊළඟට අන්න පෙනෙනවා තජ්ජෝ එයින්ම හටගත්තේ සමන්නාහාර ඒ සියල්ලන්ගේ යුක්ත වෙනවා ඒවන් තජ්ජස් විඥාන භාගස්ස පාතු භව හොති මෙන්න මෙසේ තමයි එයින් ඒ හට ගැනීම දැන ගැනීම පහළ වීම ඉස්මතු වෙලා තියෙන්නේ අන්න විග්‍රහයක් එන්නේ ඒකත් එක්ක යම් ගතහ භූතස් රූපම් මෙන්න මේ හට ගැනීමේ ස්වභාවයේ ස්වરૂපේ වූ ඒ හට ගැනීමේ එසේ වූ හට ගැනීමේ ස්වરૂපයට කියනවා මොකද්ද තං රූපපාදාන ඛණ්ඩේ සංඝං ගච්ඡති අන්න රූපපාදාන ස්කන්ධයයි කියලා සංග්‍රහිත වෙනවා. ඇයි යෙදීමක ස්වરૂපයක් ඉස්මතු වෙලා ඇවිදilla. දැන් අපි න කියන එක ස්වરૂපයක් ආවනම් ඉතින් එතන සක්කායක් නිහාවව. එහෙනම් පෙන්න පරියාය අර්ථකතන වෙලා නැහැ. පෙන්න පරියාය අර්ථකතන එනකොට මෙන්න මේ යෙදීම ඉස්මතු වීම මෙන්න මේ ස්වરૂපේ ප්‍රකට වීම අන්න යෙදීමේ ස්වરૂපේ රූපපාදාන ස්කන්ධේ සංග්‍රහිත වෙනවා. රූපපාදාන ස්කන්ධය කියලා අන්න සංග්‍රහ වෙනවා. එතකොට දැන් මේ ඥානියක් නේ ඥානේ විග්‍රහය මේ දැක්ම. යා අතහ භූතස් වේදනා. මේ වේදනාව යම් මේ හට ගැනීමේ වේදනාවක් ඇදයකට කියන වේදනා උපාදානස්කන්ධේ. දැන් බලන්න අපි මෙන්න මේ කාරණා ටික අපේ ජීවිතේ මම අත්විඳින දෙයක් කරගන්න යනවා. අර ජීවිතේ යෙදෙන කාරණායි කර දැක්ම භාවිත කරන්න යන්නේ. කන පිට නිමෙදි තියෙන්නේ. තනි කර කන පිට. මේ කරුණු අත්විඳින්න යනවා ජීවිතේ යෙදෙනකොට අර දුක් වේදනාවක් එනකොට ප්‍රශ්නයක් එනකොට ඒ එක්ක ඒ එක්ක යොමු වෙන්නේ නෑ. හැබැයි මෙවුවත් ඉඳින්න යනවා කොච්චර අඥානකමක් එක්කද ධර්මය ඉගෙන ගන්න ඉගෙන පස්සේ තියෙන්නේ ඥානයකින් යුක්ත වැඩ පිළිවෙල අතිවිඳ යනවා අර ප්‍රතිපදාව කියන එක ඒක ප්‍රායෝගිකව අපි කරන්න ඕන කාරණාව කරන්නේ නැහැ ඉතින් කොහොම වේද ධම්ම මාර්ගේ වැඩින්නේ ඊළඟට අතාවෝතස් වේදනා වේදනා උපාදාන ස්කන්ධය කියලා සංග්‍රහිත වෙනවා ඊළඟට ඒ හඳුනා ගැනීම ඒ හට ගැනීම හඳුනා ගැනීම පංච වේදනා උපාදාන සංඥා උපාදාන ස්කන්ධය ඒ යෙදී මේ සකස් වීම සංකාර උපාදාන ස්කන්ධය ඒ යෙදී මේ දැන ගැනීම විඥාන උපාදාන ස්කන්ධය කියලා අන්න සක්කාය සංග්‍රහිත වෙන හැටි දැන් අපට මුලින් ඔන්න වෙනම එකක් තිබ්බා ඇහැයි රූපයි විඥානයයි තිබ්බා දැන් ඔන්න ඊළඟට හටගත්ත නෑ මෙතන වෙනමම පහම කතා කරනවා අපෝ මේ හිතන ක්‍රමයක් එක්කනේ මේ වැඩ පිළිලන්නේ පෙන්නන්නේ මේකෙන් පස්සේ මේක හරි එහිම කාලයක යෙදීමක් වූ මම යෙදීමක් කියන කරුණු එකක්වත් අදාළ නෑ සම්පූර්ණයෙන් ප්‍රතිපදාව පෙන්නන්නේ ඊළඟට පැහැදිලි කරනවා සෝ ඒවම් පජානාත ඔහු මෙහිම් පජානාත වෙනවා මෙන්න මේ විදිහට තමයි මේ පංච උපාදාන ස්කන්ධය කියන එක සංග්‍රහිත වෙන්නේ එකතු වෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේ සක්කාය සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි දැන් මේ මොකද්ද ඥානියක් නේ ඔය ඥානිය ලබා ගන්න හිම යන්න එපා විචක්ෂණයකට ඉඩක් මිසක් ලබා ගැනීමක් හිම නෙමෙයි ඈ අන්න අපට ප්‍රායෝගික කරන්න ඒවා පෙන්වුව කලින් ඈ ඒවයි කරන්න ඕන නැත්තේ මේවා විචක්ෂණයකට ඉඩක් ඒක දැන් අරව කරන්න නැති කෙනෙකුට කවදාවත් මේකත් එක්ක අර්ථානුකූල විචක්ෂණයක් කරන්න බෑ මොකද හේතුව දැන් ඒ දැක්ම හැදිලා නැහනේ දැක්මක් හැදෙන්නට ඕනනේ සත්‍යවාදීව එහෙනම් එයාගේ ජීවිතයේ යෙදීම වෙන්නේ ඒකත් එක්කනේ ඒක හොඳට තේරුම් ගන්න ඊළඟට පෙන්නනවා වුත්තංකෝ පණේතං භගවතා යෝ පටිසමුප්පාදෝ පස්සති භාග්‍යතුන් හිම දේශනා කරා යමින් පටිසමුප්පාද දකින්නවන සෝ ධම්මං පස්සති අන්න දැන් මේ ප්‍රත්‍යෙන් ඉපදීම දැක්කනම් අන්න එයා ධර්මයේ දැක්ක වෙනවා යමෙක් සෝ ධම්මං පස්සති යම ධර්මයේ දකින්නවන ස්වභාවේ ධර්මයේ ඊතර වීමනේ ප්‍රත්‍යෙන් ඉපදීම දැකීම ඊතර වීම ප්‍රතිපදාව පටිච්ච සමුප්පාද ප්‍රත්‍යෙන් ඉපදී ඒක ප්‍රඥාවේ දැක්ම අන්න පටිසමුප්පාද දකින්න පටිසමුප්පන්නාකෝ පණිමේති නම් පංචපාදානක්කන්ද පංචපාස්කන්දේ කියන කාරණා පටිසමුප්පන්නයි සොකියත්වයේ කියන කාරණාව මේ අන්න දැන් මේ දැක්මකින් යුක්තව පටිසම්පන්න වෙමින් දැක්මක් බවට පත් වෙනවා එතකොට ඒ නිසා තමයි අර
අර සූත්‍ර දෙකේ මම පැහැදිලි කරා ජාර්නිස්ස අට්ටක නගරාදී දේශනා තුළදී ඒ දැක්මෙන් අන්නේ චිත්තම් පටිවාපේති බවට පත් වෙන්නේ. ඒක ප්‍රතිපදාව. ඒකෙන් පස්සේ ඒක වෙනවා හැම නෙමෙයි ඈ. ඊළඟට මොකද වෙන්නේ? යෝ ඉමේස පංචපාදනස්කන්ධය චන්දරාගෝ ආලයෝ අනලයෝ අජෝසානං සෝ දුක්ඛ සමුදය. අනේ පංචපාස්කන්ධේ ආලයේ ඇලීම කියන එක තමයි දුක්ඛ සමුදය. පංචපාස්කන්ධේ ආලයේ මිසක් මම යමක වස්තුවක ලැබීම ඇලීම නෙමෙයි ඈ. එතකොට දුක්ඛ සමුදය කියන ඥානියක් බවට පත් වෙනවා එහෙනම් සක්කාය කියන කාරණාව අන්න ඇති බවක් යෙදීම දුක් සමුදයක් වෙනවා. එතකොට යෝ ඉමේස පංච උපාස්කන්ධ චන්දරාග විනෝ චන්දරාග පහනායි සෝ දුක්ඛ නිරෝධෝති. අන්න ඒ චන්දරාග ඉක්මුණා නම් ඒක දුක්ඛ නිරෝධි. එත්තාවතාපිකෝ ආවසෝ බික්කුණෝ බහුකතං හෝති. එතකින් බික්සු බොහෝ දේ කළා වෙනවා. දැන් ප්‍රතිපදාවක් පෙන්නවා. යෙදීම සක්කායක් බව කතා කරා. යෙදීම සක්කායක් කියන පංච උපාස්කන්ධය කියන කාරණාව චන්දරාගයේ එය හිමමයි කියලා ලැබගත් බව ස්වභාවය සමුදය කියලා කතා කරා. ඒ බව ඉක්මවීම කියන කාරණා නිරෝධය කතා කරා. වැඩපිළිවෙල කතා කරා. ආර්ය සත්‍ය කතා කරා. දැක්මක් විග්‍රහ කරා. බාණ්ඩ සාරිපුත්තුමයන් වහන්සේ ලස්සන ප්‍රතිපදාව පැහැදිලි කරපු හැටි. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට පැහැදිලි කරනවා සෝත කන මුල් කරගෙන කනයි සද්දයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි මනයි ධම්මයි කියන මෙන්න මේ කාරණා සියල්ලක මුල් කරගෙන සාරිපුත්තුමයන් වහන්සේ මේ දැක්ම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට බලන්න මෙන්න මේ විදිහට සාරිපුත්තුමයන් වහන්සේ මේ ශාසනයේ මව මේ ශාසනයේ ප්‍රඥා වෙන අග්‍රේසර උත්තමයන් වහන්සේ ප්‍රායෝගික ප්‍රතිපදාවත් එක්ක දැක්ම යුක්ත වැඩ පිළිවෙල ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. එත්තාවත අපිකෝ ආවුසු මෙතකින් බොහෝ දේ කරා වෙනවා. ඉදමෝ චායස්මෝ සාරිපුත්තෝ අත්තමනාතේ බික්ක ආයස්මතෝ සාරිපුත්තස බාහිතං අභිනන්දුන්ති. මෙන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වදාලා ඒ භික්ෂූන්ගේ සතුටින් අනුමෝදන් වුණා. දැන් බලන්න එහෙනම් පින්වතුනි මම ඔබට මුලින්ම පැහැදිලි කරා ප්‍රතිපදාවක් පෙන්වන්නේ. ඒ ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න මේක පින්වතුනි මේ ලෝකේ දුර්ලභ කාරණාවක්. කෙනෙකුට ධර්මය ඇහිම දුර්ලභ. හැබැයි සත්පුරුෂ භවී විවෘත අවංක සත්‍යවාදී භවෙන් ඒ දහමට යොමු වීම දුර්ලභයි. ලෝකේ ඒක ලේසින් කනට කරන්න බෑ. මොකද හේතුව එච්චරට මමත්වේ මමායනේ වැඩි. ඒ නිසා ඔබ සෑම දිනාටම මේ උත්තරම බුදුදහම, මේ උත්තරම සත්‍ය සත්පුරුෂ ගුණවත් භාවයෙන් යුක්තව අනුගත වෙලා ඒකට යමු වෙන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා.